ඉන්දියාවේ තනුෂ්කොඩි හා ලංකාවේ තනිමන් අරන් දක්වා ඇති වෙඩිවැටිය කුමක්ද? ඒ මිනිසුන් විසින් නිර්මාණය කළ එකක්ද? නැතත් ස්වාභාවික එකක්ද? ඉතින් මේ ගැන දැනගන්නට පෙර මගේ YouTube channel එක subscribe කරන මෙතන දැම්ම channel එක subscribe කරන්න. ඒත් එක්කම තියෙන bell icon එක click කරලා ඔබට පුළුවන් විමර්ශක video upload කරපු ගමන් ඒක notification එක ලබා ගන්න. මේ ඔබ දකින්නේ ඉන්දියාව හා ලංකාව අතර දිව යන වෙළිවැටියේ NASA ආයතන විසින් ලබා ගන්නා ලද satellite ඡායාරූපය. ඔවුන් විසින් මෙම ඡායාරූප අධ්‍යයනයේදී දැක ගන්නට ලැබුණා සැතපුම් 30ක් පමණ දිව යන අඛණ්ඩ ගල් වැටියක්. ඇත්තෙන්ම මේ කුමක්ද? මේ ඉන්දියා රාමායනයේ සඳහන් ආකාරයට නම් රාමා විසින් ඉන්දියාව හා ලංකාව යාකිරීම සඳහා නිර්මාණය කළ මායා පාලමකි. ඉතින් මෙම ගල් පිහිට ඇත්තේ සාගර විද්‍යාඥයන් විසින් ෂෝල් නොහොත් මුහුදේ නොගැඹුරු තැන් ලෙස හඳුන්වන වැලි වැටිය මතය. මෙම ගල් වැටිය ස්වාභාවික විය හැකි අතර නමුත් මෙම ගල් ඇතිරිල්ල නම් ස්වාභාවික පිහිටීමක් නොවේ. ඇත්තෙන්ම නාසා විද්‍යාඥයන් විසින් පවසන අන්දමට මෙම ගල් වෙනත් පෙදෙසකින් ගෙනවිත් මේ පාලම ඇති ප්‍රදේශයට ගෙනවිත් දමා තිබේ. ඇත්තෙම මේ ගල් මෙම ස්ථානයට පැමිණේ කෙරසත ගියා අදටත් අභිලාෂකි. භූවිද්‍යාඥයන් පිරිසක් විසින් මෙම ගල්වල කාලය නිර්ණය කිරීමේ පරීක්ෂණය සිදු කළා. මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල මතින් මෙම අභිලාෂ තවත් සංකීර්ණ වුණා. ප්‍රතිඵලවලට අනුව මෙම ගල් අවුරුදු 700ක් පමණ පැරෙන නමුත් මෙම වැලි වැටිය උඩ තිබෙන්නේ අවුරුදු 4000ක් පමණ සිටයි. මෙම ප්‍රතිඵලවලින් තහවුරු වන්නේ මේ ස්වාභාවික පිහිටීමක් නොවන බවත් හා මේ මිනිසුන් විසින් නිර්මාණය කළ බවයි. ඇතවුන් පැරණි ලියකියවිලි වලට අනුව මෙම පාලම අවුරුදු 5000කට පෙර රාමා විසින් නිර්මාණය කළ බවට විශ්වාස කරනවා. කෙසේ වෙතත් මෙම දිගු පාලමක් නිර්මාණය කිරීම නම් සාමාන්‍ය මිනිසුන්ට කළ නොහැකි දෙයක්. ඉතින් ඔයාලා දැනතරතුරුත් පහල ඇති කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් කරන්න. වැදගත් කියලා හිතනවා නම් ලයික් කරලා යාළුවන් අතර ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.